මේ පයි ලොකු ගස්සටින් යනකොට ඇඟට හරිම සිසිලයි. කවුද අඬන සද්දයක් ඇහෙනවා? ඇයි පුංචි කාමා ඔය තරම් අඬන්නේ? මොකද උනේ? කාටවත් මට උදව් කරන්න බෑ. යාළුවා මෙයාගේ වැඩේ උදේ ඉඳන් රාය වෙනකන් ඇයි ඕගොල්ලෝ මෙයාට කරෝල කරලා කරදර කරන්නේ? පොඩ්ඩක් ඉරේලිය ලබා දෙන්න. මොනවා ඇයි ඔය තරම් නපුරුකම් කරන්නේ? ඔයාලා අපිට උපදෙස් දෙපා. උදව් කරන බලන්නකෝ. මට කරන එකම උදව්වක් තමයි මාව මෙතනින් ඉරේලියේ තියෙන තැනකට ගෙනියන්. ඇත්තමයි. කොහමද? මැජික් වතුර බින්දුවක් දැම්මොත් පුළුවන්. මොකද්ද? ඇයි බය? නපුරු ගස් කපන්න තමයි තියන්නේ. ළඟට යන්නවත් බෑ නපුරුයි. ඔය අඬන්න එපා පුංචි ගහ. මං කොහොම හරි ගිහලා ඒ මැජික් වතුර අරන් එනවා. එනවමයි. ගොඩාක් ස්තුතියි ඔයාට. ධෛර්ය ගන්න. අලතුරු යාලගෙන් අහල බලමු. කරුණා කරලා මට කියනවාද ඉස්සෙල් අහලා තියෙනවද ඕගොල්ලෝ අර මැජික් වතුර ගැන? ඔව් අහලා තියෙනවා. ඒක හොඳයි. මොකටද ඒව හොයන්නේ? මට පොඩ්ඩක් උවමනා වෙලා. ඒව තියෙන්නේ ගස් කපන ළඟ බෝතලයකට දාලා. ළඟට යන්න නම් අමාරුයි. ඕහෝ අපිටත් අමාරුයි. ඔය ඇත්තමද? අමාරු වෙන්න යාළුවට උදව් කරන්නේ මට ඕනි. අතන තියෙන පුංචි ගහ ඉරේලියේ තියෙන තැනකට මට අරන් යන්න උවමනා වෙලා තියෙනවා. ඒක අමාරු වැඩක්. අයියේ කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි. අර පැත්තේ තමයි යන්නේ. පුළුවන් නම් රස පළතුරක් වගේ වෙස් අරගෙන යන්න. පුළුවන් ඔය බලන්න කොහොම හරි උත්සාහ කරන්න. බැරි වුණොත් ඔක්කොම ඉවරයි. නෑ මං කොහොම හරි උදව් කරනවා එයාට. හොඳයි සුබ පතන ඔයාට. මතකයිනේ සුබකමා. සුබකමා. කිව්වා වගේ රස පළතුරක් වුණොත් එහෙම පුටින් ඇදලා මගේ හැඩේ වෙනස් කරනවා. හරි දැන් නම් මගේ පෙනුම හොඳයි. ගිහින් බලමු ගස් කපන ළඟට මොකද වෙන්නේ කියලා. හොඳයි බලමු කවුද රසම පළතුර කියලා. අරි නෑ මතක් වෙනකොටත් වමන යන්න එනවා මට. බලන්න මං හොඳද? පෙනුමෙන් නම් අලුත් පළතුරක් වගේ. මේ මගේ මැජික් වතුර බෝතලේ මේකේ පළතුරු බාස්කට් එක. මං හිතනවා මට කන්න පුළුවන් රස පළතුරක් වෙන්න ඇති මේ. ඔව් ඇත්තෙම. මේක හොඳින් හදන්නවා. බැරි වෙලාවත් රස එකක් නුනොත් විනාශ කරනවා. මුළු පරපුරම කපලා කපලා ඉරලා ඉරලා විනාශ කරනවා. ඒ වගේම රසම රස එකක් වුණොත් නෑ එකක් මදි දෙකක් දෙන්න. හරි නෑ 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 තුනක් දෙන්න තුනක් දෙන්න. මොකද කියන්නේ? පොඩක් හිතන්න ඕනේ. දෙයක් නෑ හිතන්න. කට දාන්නේ නැතුව ඉන්නවා ඒවට තේරුණාද? ඉන්න මම තම හිතනවා. අයියෝ හරි මම දැන් නම් පළතුරක් නෙමෙයි. මොකක් මං ඉවරයි. බූතෙක් ඇවිල්ලා. ඔක්කොම බිමට වැටුණා. අයියෝ අපරාධේ ඔක්කොම බිමට. බින්දුවක් ඉදර තියෙනවා. හරි දැන් මට මගේ අරට උදව් කරන්න පුළුවන්. බලන් අඬන්න නැතුව මම මොකද්ද ගෙනාවේ කියලා. ඔයාවද කැස්පර්? ඇස් දෙක වහගන්න. අමාරුද? නෑ නෑ ටිකක් කොහෙන් අමාරුයි වගේ. විශ්වාස කරන්නත් අමාරුයි. අපි කොහෙද යන්නේ කැස්පර්? ඔයාට හොඳට වැඩෙන්න පුළුවන් තැනකටනේ. අයිබෝන් මිත්‍රයා අලුත් යාළුවෙක්. ඇයි බැරි ඕන තරම් ඉඩ දෙනවා ලොකු වෙන්න දැන් යාළුවේ.
ඔව් ඇත්තමයි ස්තුතියි ගින්නම් මං බලන්නේ නෝ ඔයාව බලාගෙන ඉන්නෝ කැස්ප උපගමන්